Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Swadhina rupahani seve. Daham Sithuvili samaga sambandhi vi sitina karunika pinvatni oba sama denata suba udasanak veva suba davasak veva prarthana karamin ada davase ma obahata matak karannata sudanam wanne desana karannata sudanam wanne budupiyanan wahanse wagema lova prakata darshanikayan wenath agamika piris visin ජීවත් වෙලා ඉන්න මහා ජනතාවට සාමාන්‍ය ජනතාවට සතුටුමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්නට. මොකද අපි හැම කෙනෙක්ම සතුට කියන වචනේ ඇසුව පමණින්ම ප්‍රමෝදයටපත් වෙනවා. මොකද අපේ ජීවිතේ අපි හැම දෙයක්ම සිද්ධ කරන්නේ සතුට වෙනුවෙන් සමාදානය වෙනුවෙන්. නමුත් අපි කිසිම කෙනෙක් මේ සතුට ළඟා කරගන්නේ කෙසේද ලැබෙන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් නැති තරම් සමහරක් වෙලාවට සමහරක් දෙනෙකුට ඒ ගැන අවබෝධයක් තිබුණත් බොහෝ දෙනෙක්ට ඒ ගැන හරියාකාර අවබෝධයක් නැහැ කොහොමද මේ සතුට කියන එක අපේ ජීවිතයට අපි ළඟා කරගන්නේ මේ සතුට කියන එක අපිට කඩයකින් වෙළඳපළකින් එහෙම නැත්නම් වෙනත් අපි අදහන ආගමකින් එහෙම නැත්නම් වෙනත් දාර්ශනික පුද්ගලයෙක්ගෙන් අපිට ළඟා කරගත හැකිද මේක ද්‍රව්‍යමය දෙයක්ද කිසි කවුරු හරි කෙනෙක් විසින් අපිට ප්‍රදානය කරපු දෙයක්ද එහෙම කිසි දෙයක් නෙමෙයි මෙය අප විසින්ම අපේ මනසෙන් හදාගත යුතු දෙයක් වරක් ප්‍රකට ආගමික නායකයෙකු වන දලයි ලාමා උතුමාණන් වහන්සේ විසින් විටක සඳහන් කරා උන්වහන්සේ බොහෝ තැන්වල ධර්ම දේශනා කරන්න යන විට ඒ ස්ථානවල සිටින පුද්ගලයා උන්වහන්සේට ගෙදරට එක්කෙනෙක් ගිහිල්ලා බොහෝම අප උපස්ථාන කරලා ධර්ම සාකච්ඡාය නිරත වෙනවා කියලා දිනක් උන්වහන්සේ ඒ බඳු ගෙදරකට වැඩි එක මොහොතක තමන් බාත්රූම් එකට ගියපු වෙලාවක උන්වහන්සේ ඒ මූණ සේදීම සඳහා ගියපු වෙලාවේ උන්වහන්සේ දැකලා තිබෙනවා ඒ ගෙදර තියෙනවා අපි නිදා ගන්න පාවිච්චි කරන නිින්ද නොයාම නිින්ද යාම සඳහා පාවිච්චි කරන ලබන නිදි පෙති දැකලා තියෙනවා එහිදී උන්වහන්සේට මනසට ආපු කාරණාව තමයි මෙච්චර භවභෝග සැප සම්පත් වාහන ඒ වගේම ලස්සන නිවාස හොඳ රස්සාවන් වෙළඳ ව්‍යාපාර මේ හැම දෙයක්ම මේ තියෙන පුද්ගලයාට නමුත් නිදා ගන්නට බැරි තරම් මනස වෙහෙසවන පීඩාවට පත් කරන කුමන හෝ කාරණාවක් ඔහුගේ සිත්වල තෙරපනාය කියන එක සිතවිල්ල උන්වහන්සේගේ හිතට ඇවිදින් තිබෙනවා මොකද පින්වත්නි බොහෝ වෙලාවට අපි විශ්වාස කරන දෙයක් තමයි අපිට භවභෝග සම්පත් තියෙනවා නම් අපිට හොඳ රස්සාවක් තිබෙනවා නම් ඒ වගේම අපිට හොඳ ව්‍යාපාර කටයුත්තක් තිබෙනවා නම් තමයි අපේ සතුට අපිට ලැබෙන්නේ කියන එක. නමුත් අපේ සතුට රඳා පවතින්නේ මේ භවභෝග සම්පත් තුලවත් ඒ වගේම අපිට තිබෙන සල්ලි මිල මුදල් වලවත් නෙවෙයි. මේ දෙකෙන්ම අපිට සතුට ලැබෙනවා තමයි නමුත් ප්‍රධානම කාරණාව වෙන්නේ භවභෝග සම්පත්වත් මිල මුදල්වත් නෙමෙයි වරක දාර්ශනිකයෙකු සඳහන් කරනවා ඔබට සතුට රඳා පවතින්නේ ඔබට තිබෙන්නේ මොනවාද ඒ වගේම ඔබ සමාජයේ කවර පුද්ගලයෙක්ද යන්න මත නොව ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වය අනුවයි කියලා ඉතින් දුප්පත් පැලක ජීවත් වෙන කුඩා පවුලකට උනත් සතුටින් ඉඳීමට හැකියාවක් තිබෙනවා. මහා මන්දිරයක සීල භවභෝග සම්පත් ඇතුව ජීවත් වෙන කෙනෙකුට
සතුට නැතුව ජීවත් වන්නවා වෙන්නට පුළුවන්. මොකද මේ දෙකම දිහා බැලුවම අපිට තීරණය කරගන්නට තිබෙන්නේ දුප්පත් කමේ හෝ පොහොසත් කමේ හෝ නොව සතුට රඳා පවතින්නේ තමන්ගේ මනසේ තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය අනුවයි කියලා. ඒ සඳහා අපිට එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන කරුණු පහක් මං ඔබට දවස් ආරම්භයේදී මතක් කරලා දෙනවා. මේ කරුණු පහ ඔබගේ ජීවිතයට ළඟා කරගෙන පුරුදු පුහුණු කරලා ඊළඟ දවසේ ඔබ බලන්න මේ විදියට ගත කරොත් මට මගේ පවුලට මගේ ඥාතීන්ට මගේ මිතුරන්ට සතුටෙන් සමාදානෙන් ඉන්න පුළුවන්ද කියලා. එහිදී පළවෙනි කාරණාව හැටියට මතක් කරනවා නම් අපි අපිට ආදරය කරගත යුතුයි. බොහෝ වෙලාවට ඒ කාරණාව අපේ හිතෙන් ගිලිහිලා ගිහිල්ලට තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම බුදු පියාණන් වහන්සේ මෛත්‍රී භාවනායේදී පවා සඳහන් කළ තිබෙනවා, පළමුවෙන්ම අන් අයට මෛත්‍රී කරන්නට මත්තෙන් තමන්ට මෛත්‍රී කරගත යුතුයි කියලා. මම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා උන්වහන්සේ මෛත්‍රී භාවනාවේදී පටන් ගන්නේ පළමුවෙන්ම තමන්ට ආශිර්වාද කරමින්. ඒ වගේම අපි ගුවන් යානයක ගමන් කිරීමේදී පවා එහිදී යම්කිසි ආරක්ෂිත යම් විධිවිධාන අපිට අහන්නට ලැබෙනවා. එහිදී එක පෙන්වන දෙයක් තමයි ඉස්සලා තමුන්ට ඒ හදිසි අවස්ථාවකදී යොදා ගන්නා උපකරණ තමුන් පැළඳගෙන ඊළඟට අනිත් අයට උදව් කරන්නට කියන එක. එහෙමනම් ඒ කාරණාවෙන් පවා පැහැදිලි වෙන්නේ පළමුවෙන් තමුන් ගැන හිතන්න, තමුන්ට තමන්ට ආදරය කරන්න. බොහෝ දෙනෙක් මේ කාරණාව අමතක කරලා තිබෙනවා. විශේෂයෙන් බලන්න සමාජයේ දිහා අපි එදිනෙදා කෑම ගැනීමේදී පවා අපි ගැන හිතනවාද? අපිට අපි ආදරය කරනවා නම් අපේ ශරීරය ගැන, අපේ සෞඛ්‍ය ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. නමුත් එහෙම සැලකිල්ලක් දක්වන්නේ නැතුව තමන්ගේ දරුවන් ගැන වෙන්නට පුළුවන්, තමන්ගේ බිරිඳ ගැන වෙන්නට පුළුවන්, අම්මා තාත්තා සහෝදරයෝ මිතුරන් ගැන වෙන්නට පුළුවන්, දිවා රාත්‍රී නොබලා වෙහෙසිලා මහන්සිලා වැඩ කරලා ගෙදර එනකොට බොහොම අපහසුතාවයකින් ඊළඟ දවසේ සමහර විට හොස්පිටල් එකට පවා යන තත්ත්වයට පත් වෙලා තමයි බොහෝ දෙනෙක් දවසක් වැඩ කරලා ගෙදරට එන්නේ. එහෙම නැත්නම් මාසයක් වැඩ කරලා අවුරුද්දක් වැඩ කරලා ඒ අය මහා ශාරීරික පීඩාවකින් මානසික පීඩාවකින් කටයුතු කරනවා. මෙහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? තමුන් තමන් ගැන සැලකිල්ලක් නොදැක්වීම තුළ තමන්ට කරදරයක් වෙනවා සේම තමන්ගේ පවුලට, දරුවන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට හැම කෙනෙක්ටම ඒකින් විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. එනිසා අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ අපි සතුටින් ඉන්නට ඕන නම්, සතුටුමත් ජීවිතයක් තමන්ගේ පවුලට උදා කර දෙන්නට ඕන නම් තමන් ගැන සැලකිලිමත් වෙන්න. ආහාර පාන ගැනීමේදී ඒ වගේම තමන් කායිකව මානසිකව අන් අය සමග ගනුදෙනු කිරීමේදී සැලකිල්ලක් දක්වන්න. මොකද අපි ආහාර පාන ගැනීමේදී පමණක් නොව අපි රටක නීතියක් තියෙනවා. අපි පාරක ගමන් කිරීමේදී අපිට ඕන විදියට අපි රියපදවන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? තමන් ධාවනය කරපු මෝටරයක් නම් අනතුරකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම පාරේ ගමන් කරන පුද්ගලෙක් අනතුරකට පත් වෙලා එයාගේ ජීවිතවලට කරදර සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වීම තුළ කුබක්ද ඇති වෙන தත්ත්වය. තමන්ට කරදරයක් වෙලා අන් අයටත් කරදරයක් වෙලා තමන්ගේ සිත් තුළ අපි ඇති කරගන්න උත්සාහ ගන්නා වූ සතුට පලා යනවා. නිසා හොඳින් අවධානය යොමු කරගන්න, තමන් ගැන සැලකිලිමත් වෙන්න. එවිට තමන්ගේ වටේින් අනිත් පිරිස ගැනද නිරායාසයෙන්ම ඒ සඳහා අවශ්‍ය කරන යහපත් පරිසරය වටපිටාව ගොඩනැගේවි. ඊළඟ කාරණාව හැටියට මතක් කර දෙන්නට පුළුවන්, ඔබ සතුටෙන් ඉන්නට හිතනවා නම් අන් අයට හිරිහැර කිරීමෙන් වළකින්න. බුදුපියාණන් වහන්සේ සඳහන් කරා එක් තැනකදී, අත්තානං උපමංකත්තා, ඒ කියන්නේ තමන්ව උපමාවට ගන්න. තමන්ට යම්කිසි කෙනෙක් හිරිහැර කරනවා නම්, කරදර කරනවා නම්, කායික වශයෙන් මානසික වශයෙන් හිරිහැර කරනවා නම්, කරදර කරනවා නම්,
එය කතරම් පීඩාවක්ද. අන්න ඒ වගේ ඔබ සතුටෙන් ජීවත් වෙන්නට සිතනවා නම් ඔබ අන් අයට සතාසිව්පාවට වගේම සතාසිව්පාවටත් ඒ වගේම තමන්ගේ ළඟ ඉන්න ඕනෑම ජීවි සත්වයකට කරදර හිරිහැර නොකිරිය යුතුයි කියන තැන ඔබ සිටින්නට ඕන. සමහරක් වෙලාවට අපි වැඩ කරන ස්ථානයට ගියාම එහෙම නැත්නම් වෙනත් කටයුතු සඳහා අපි පිටත්ව ගියාම අපිට අපේ වචන ගැන කිසිදු අවබෝධයක් නැහැ. මේ වචනයක් කීම තුළ මගේ මිතුරාට මගේ සේවා ස්ථානයේ වැඩ කරන අනිත් සහායක පුද්ගලයන්ට මොන විදියේ මනසට බලපෑමක් එල්ල වේවිද? ඔහුගේ හිත රිදිලා ඔහුගේ සතුට ඔහුටෙන් ගිලිහිලා යාවිද කියලා තරම් අපි කල්පනාවක් අවබෝධයක් නැහැ. අපේ හිතට එන ඕනම වචනයක් අපි කියනවා. ඒ තුලින් අනිත් තැනත්තාට කෙබඳු බලපෑමක් වේවිද කියලා අපි නිකමටවත් හිතන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න අපි පාරකට බැස්සම විශේෂයෙන්ම කවුරු හරි බොහෝලාට දැක තිබෙන අවස්ථාවක් තමයි රියපදවන ඒ මහත්වරු පුංචි හෝ අතපසු වීමකින් විශාල නරක වචන ගොඩක් පිට කරලා එතන මහා කලබලයක් ඇති කරගන්න තත්ත්වයක් අපි දැකලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි වෙනත් කටයුතු සඳහා අපි යන සේවා ස්ථානවල පවා එබඳු තත්ත්වයක් ඉතා ක්ෂණිකවම ඇති වෙලා පිරිස් අතර මහා රණ්ඩුවකට කලබලයකට පත් වෙන අවස්ථා අපි දැක තිබෙනවා. ඒ නිසා හොඳින් අවධාරණය කරගන්න හිතට ගන්න මම කිසි කෙනෙකුට හිරිහැරයක් කරන්නේ නැහැ කියන සිතුවිල්ලේ සිටින්න. අපි කිසි කෙනෙකුට හිරිහැරයක් නොකරන තාක්කල් අන් අය අපිට හිරිහැර කරાવી කියලා හිතන්නට බෑ. එනිසා පින්වත්නි අන්නේ සිතිවිල්ල ඔබේ හිතේ තබාගෙන ඔබ දවස ආරම්භ කරන්නට ඕන. ඊළඟ කාරණාව තමයි අපි හැම විටම සමාව දෙන්නට උත්සාහ කරන්නට ඕන. මොකද බොහෝ වෙලාවට අපි දන්නවා අපිට යම්කිසි කෙනෙක් මොනෑම වැරද්දක් කරොත් ඒක අපේ හිත තුළ දවස් ගණන් සති ගණන් අවුරුදු ගණන් අපේ හිතේ ඒක නැවත නැවතත් ඉස්මතු වෙමින් නැවත නැවතත් ඉස්මතු කරවමින් අපි අනිත් පුද්ගලයන් සම්බන්ධයෙන් මහා වෛරයකින් කෝපයකින් කටයුතු කරනවා. ඒකයි බුදුපියාණන් වහන්සේ සඳහන් කරේ ධම්මපදයේදී නහි වේරේන වේරාණි සම්මන්තීද කුදාචනං කියලා. ඒ කියන්නේ වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් අවෛරය තමයි සංසිඳියාවකට පත් වෙන්නේ කියන එක. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕන අපේ හිතේ තබා ගන්නට ඕන අපි හැම කෙනෙක්ම මිනිසුන් හැම කෙනෙක්ගේ අතින්ම වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. අපිට පුළුවන්කමක් තියෙන්නට ඕන මේ පුද්ගලයා කෙරෙහි කරුණා සිතක් පහළවාගෙන මෛත්‍රී සිතක් පහළවාගෙන ඒ තැනැත්තා විසින් කරන ලැබුවා වූ දේවල් වලට සමාව දෙන්නට. එහෙම වුණාට පස්සේ අපේ මනසෙහි සංහිඳියාව අපේ සතුට ඉබේටම පවතින. එහෙම නැතිනම් අපි ඒක හිතේ රඳවාගෙන සිටින නාක්කල් අන් අයට කෙසේ වෙතත් අපි මහා දුකකින් මහා පීඩාවකින් කල්ගත කරන්නට සිද්ධ වෙනවා. මොකද ඒ සමාව නොදීම නිසා. සතුටුමත් ජීවිතයක් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න මෙන්න මේ වගේ කාරණා තමයි ප්‍රායෝගිකව අපිට ඉවහල් කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟ කාරණාව තමයි අපි සුභවාදීව හිතන්නට ඕන. බොහෝ වෙලාවට අද ජන සමාජය තුළ මේ සුභවාදී සිතුවිලි සුභවාදී ආකල්ප ගිලිහිලා ගිහිල්ලා තිබෙනවා. බොහෝ දෙනෙක් උදේ පාන්දර තමන් නැකිට ගමන් කල්පනාවට යොමු කරගන්නේ අනේ අද දවස මට කුමක් වේවිද, මම වැඩ කරන්න යන තැන වැඩ මට කරගන්නට පුළුවන් වේවිද, ඊට පස්සේ මගේ ආයතන ප්‍රධානිය මට මොන විදියේ චෝදනා කරාවිද, මගේ මේ වැඩ කටයුතු අතපසු වුණා මේක කරලා නැ, මේ ආදී වශයෙන් තමන්ගේ හිත් තුළ ඒ දේ කරන්නටත් එතෙන්ට යන්නටත් කලින් ඒ දේ කරන්නටත් කලින් යම්කිසි අසුභවාදී සිතිවිලි ගොඩක් තමයි උදේ පාන්දරම සමහරක් අය මනසට ගන්නෙ. ඒ වගේම ඒ විතරක් නෙවෙයි සමහරක් අය උදේ පාන්දර නැගිටපු ගමන්ම මනසට එන්නේ අනේ මගේ
මගේ දරුවන්ට මගේ බිරිඳට මගේ අම්මා තාත්තට කුමක් වේවිද ඒ අයට ඉස්කෝලේ දරුවන්ට ඉස්කෝලේ ගිහිලා කරදර සිද්ධ වේවිද ඒ අය හොඳින් ඉගෙන ගන්නවාද ඒ වගේම මගේ අම්මා තාත්ත ගෙදර සුවෙන්ද ඒ අයගේ රෝග තත්ත්වයන් වලට පිළියම් යොදලා ඒ අය නිරෝගිමත් භාවයට පත් කර ගන්න පුළුවන් වේවිද මේ ආදී වශයෙන් අපේ සිත නිරන්තරයෙන්ම මේ වගේ අසුභවාදී සිතිවිලි වලින් පුරවාගෙන තමයි ඉන්නේ සමහරක් වෙලාවට. ඉතින් මෙහෙම ගත කරන්න යෑම තුළ අපිට පුළුවන් ද දවස සුභවාදීව පටන් ගන්න. එහෙම නැත්නම් අපේ දවස සතුටුමත් විදියට ගත කරන්නට. මොකද මනස නිරන්තරයෙන්ම මේ අසුභවාදී සිතිවිලි ගෙනත් දීලා අපේ සිත පීඩාවට කරදරයට පත් කරනවා. එතකොට අපේ සතුට ක්‍රමක්‍රමයෙන් අපේ සිතින් පලා යනවා. මේක තවදුරටත් ගැඹුරින් අපි සාකච්ඡා කරනවා නම් බුදුපියාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි මැදිවියට පත්වෙච්ච පුද්ගලයෙක් නම් එබඳු පුද්ගලව තමන් මැදිවියට පත්වුනම් පස්සේ තමන්ගේ ජීවිතය ගැන මහා කලකිරීමකට අප්‍රසාදයකට ලක් වෙනවා. මොකක් නිසාද මම ක්‍රමක්‍රමයෙන් වයෝවෘද්ධභාවයට පත්වෙමින් යනවා. ඉතින් තමන්ට ලස්සන තිබිත ශරීරය රැලි වැටීම් වල ලක් වෙලා විරූපීතාවයන් වල ලක් වෙලා ඒ වගේම තමන්ගේ කේසය සුදු වර්ණයට පත් වෙලා එනිසා ඔහු මහා බියක් හිතින් ඇති කරගන්නවා තමන්ගේ ශරීරයට වෙලා තියෙන දේ ගැන. ඒ විතරක් නෙවෙයි ඔහු කල්පනා කරනවා තමන්ට වැළඳෙන රෝගාබාධ ගැන තමන් වටේ පිටින් ඒ වගේම තමන්ගේ යාළුවට වුණ කරදර මේ වගේ දේවල් දිහා බලලා ඔහු තමන්ගේ සිත මහා දුම්නසකට කලබලයකට පත් කරගන්නවා. මටද මේ විදිහේ රෝගාබාධයන් වලට ගොදුරු වෙලා මගේ ජීවිතය මගේ අවසාන කාලය මහා දුකකින් පීඩාවකින් ගත කරන්න වේවි කියලා. ඒ විතරක් නෙමෙයි තවත් සමහරක් අය වයසට යත්ම ඒ අය කලබලයට පත් වෙනවා මිය යෑම සම්බන්ධයෙන්. අනේ මම කෙදිනක හෝ මේ නොබෝ දිනකින් මගේ මිය යෑමද සිද්ධ වේවි කියලා. ඉතින් මේ ගැඹුරින් මෙන්න මේ කාරණා සම්බන්ධයෙන්ද යම්කිසි සමාජයේ සිටින සමහරක් පිරිස් සිතීම නිසා නිරන්තරයෙන්ම මනසට ඇතුල් කර ගැනීම නිසා තමන් සතුටෙන් ගත කරන්න නැති බවක් අපිට දක්නට ලැබෙනවා. එනිසා අපි ස්වභාව ධර්මය අපි තේරුම් ගන්නට ඕන. අපේ ශරීරයේ ස්වභාවය ඒ වගේම ලෝකයේ ස්වභාවය කෙබඳු විදියට වෙනවාද පැවැත්ම මේ ආදී කාරණා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නට ඕන. අන්න එවිට පින්වත්නි අපේ ජීවිතය ප්‍රීතිමත් ඒ වගේම සොම්නසින් යුක්ත දිවියක් බවට පත් කරගන්නට අපිට හැකියාව ලැබේවි. නැවතත් මම මතක් කරනවා නම් අපි කෙබඳු ආකාරයටද අපි සතුටින් සොම්නසින් යුක්තව අපි ජීවිතය ගත කරගන්නේ කියලා ඒ මම මුලින් සඳහන් කළ කාරණා තමන් තමන්ට ආදරය කිරීම අන් අයට හිරිහැර කිරීමෙන් වැළකීම ඒ වගේම අන් අයට තමන්ට වැරදි කරපු අයට සමාව දීම ඒ වගේම සුභවාදී සිතීම මෙන්න මේ කරුණු ගැන ඔබට අවධානය යොමු කරන්නට පුළුවන් නම් මේ කරුණු හතර ඔබගේ ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගිකව ඔබට පුරුදු පුහුණු කරගන්නට පුළුවන් නම් සතුට සාමය සමාදානයේ ඔබට ඔබේ පවුලට ළඟා වීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. එනිසා මේ කාරණා අපි හැම කෙනෙක්ටම ප්‍රායෝගිකව පුරුදු කරන්නට පුහුණු කරන්නට පුළුවන් කාරණා. එනිසා පින්වත්නි ඔබ මේ කාරණා සිහියේ තබාගෙන ඔබ දවසක් ආරම්භ කිරීමේදී තමන්ගේ ජීවිතය සතුටින් සමාදානයෙන් ගත කරන්නට මේ කාරණා මම ප්‍රායෝගිකව පුරුදු කරනවා පුහුණු කරනවා කියන සිතවිල්ල සිතේ තබා ගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව මෙතිකින් නිමාවටපත් කරනවා.